නෑ ක්‍රිකට් වල අර්බුදයක් නෙවෙයි තියෙන්නේ ක්‍රිකට් වල තියෙන්නේ කාලා කාලා කාලාන්තරයක් තිස්සේ සලස්මක් නැතුව අයාලේ ගිහපු ගතියක් තියෙන ඉතින් මේ වෙනකොට සලස්මකට දාලා තියෙනවා ඉතින් විශේෂම අරවින් ඩිසිල්ලා මැතුමැතුළු ක්‍රිකට් කමිටුව ඉතාමත් කැපවීමකින් පහුගිය මාස ගණනාව තුළ ක්‍රියාත්මක වුණා ඒ වගේම තමයි පහුගිය නිලවරණයකුත් තිබ්බ ක්‍රිකට් පාලක මණ්ඩලය මේව සියල්ලම අවසන් වෙලා දැන් සිස්ටම් එක ක්‍රියාත්මක වෙමින් යනවා ඉතින් මම හිතන්නේ මේ තරුණ ක්‍රීඩකයන්ටත් සාධාරණ කාලයක් දෙන්න ඕනේ ජාත්‍යන්තර තරඟ සෙල්ලම් කළා අධ්‍යක්ෂින් ලබා ගන්න. ඒ තුල ඉදිරි කාල සීමාව තුල අපට පුළුවන් වෙයි ජයග්‍රහණ වලට යන්න. නැහැ ගිවිසුම් කාර්ය ගිවිසුම් සම්බන්ධයෙන් පහුගිය දිනවල එංගලන්ත යන්න පෙර ගැටු කාර්ය තත්ත්වයක් තිබ්බා. හැබැයි මමත් ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දුන්නේ මේ ක්‍රීඩකයන්ටත් අපි අහුන්කම් දෙන්න ඕනේ. ඒ වගේම තමයි ක්‍රීඩකයන්ටත් අපි අවස්ථාවක් දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේ කොරෝනා වසංගතයත් දෙක්ක අපි මේ ගිවිසුම් වලට මේ වෙලාවේ කලබල යන්න ඕනේ නැහැ. ටුව කන්ට්‍රැක්ට් වලට සෙල්ලම් කරන්න පුළුවන් ලබන අවුරුදු ගිවිසුම් වලට යන්න පුළුවන්. ඉතින් ක්‍රීඩකයන්ට නිදහස තියෙන්නේ මේ වෙනකොට ක්‍රිකට් පාලක මණ්ඩලය මට දැනුම් දීපු විදිහට සියලුම ක්‍රීඩකයෝ ගිවිසුම් වලට අසම් කළා තියෙනවා. පෞද්ගලික හේතු මත තරඟාවලියට සම්බන්ධ වෙන්නේ නැති ක්‍රීඩකයෝ හැර. නැහැ මම හිතන්නේ අපි ක්‍රීඩකයෝ කෙනෙක් දෙන්නෙක්ගේ හැසිරීම නිසා හෝ යම් යම් සිදුවීම් නිසා ක්‍රිකට් එක අමනාප වෙලා වැඩක් වෙන්නේ නැහැ. ඒ ක්‍රීඩකයන්ට විරුද්ධව ඒ ක්‍රීඩකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අපි කිසි කෙනෙක් අනුමත කරන්නේත් නැහැ. අපි විනය කමිටුවක් පත් කළා තියෙනවා. ඒ එන තීන්දුව අපි ක්‍රියාත්මක කරනවා. පැහැදිලිව අපි අමාත්‍යාංශය බාර ගන්නවටත් මං කිව්වේ ක්‍රීඩකයාගේ විනය. ඒ මල්ල ක්‍රීඩා වෙන්න පුළුවන්, ක්‍රිකට් ක්‍රීඩා වෙන්න පුළුවන්, වෙනත් ක්‍රීඩාවක් වෙන්න පුළුවන්, රග ක්‍රීඩා වෙන්න පුළුවන් මම නියෝජනය කරපු. විනය තමයි ප්‍රමුඛතාවය. ඉතින් අපි ඒ සියල්ල වෙනුවෙන් අපි කටයුතු කරනවා. පහුගිය දිනක අපි දැක්ක මල්ල ක්‍රීඩකයෝ සම්බන්ධිනුත් එවැනි චෝදනාවක් එල්ල වෙලා තිබ්බා. සුගද්දාස ක්‍රීඩාංගණයේ නේවාසිකාගාරයේ සම්ම හෝටලයේ සම්බන්ධයෙන් ඉතින් ඒ සියල්ලටම අපි විනය කමිටුවෙන් දෙන නියෝග අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපි පැහැදිලිව වක්‍යමකින් කියන්නේ අපි සලස්මක් හදලා තියෙනවා, දුක්ඛාන සලස්මක් අපි හදලා තියෙන්නේ. ඒ දුක්ඛාන සලස්ම අනුව අපි ජයග්‍රහණ වලට යන එක අනිවාර්යෙන් අපි දක්ෂ ක්‍රීඩකයෝ අපි බිහි කරනවා. ඉතින් ඒ තුළ අපි විශ්වාස කරනවා ජයග්‍රහණ වලට යන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම 19/15 සංචිත අපි දැන් කැඳවලා තියෙනවා. ශ්‍රී ලංකා ඒ සංචිත ටික අපි කැඳවනවා සහ ඒ අයට අවශ්‍ය ටුවර් ජාත්‍යන්තර තරඟ අවකාශය අපි ලබා දෙනවා. ඒ වගේම ඩෙවලොප්මන්ට් ස්කොඩ් එක අපි කැඳවල එයාට ජාත්‍යන්තර තරඟ වලට යන අවස්ථාව ලබා දෙනවා වගේ විතරක් නෙවෙයි LPL තරඟාවලිය ලංකාවේ පවත්වනවා. ඒ වගේම ලංකාවේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරඟාවලිය වලට යන අවකාශය ලැබුණොත් ඒ සඳහාත් අපි අවසර දෙනවා. මෙතෙක් කල් එහෙම අවසර දුන්නේත් නැහැ. breaking.lk